I'm Bhuvan Gohmadialuni and that Adrian Piligano, a Heart of Cinema YouTube channel, ekata. Adamang old Aragin Avet, our super Malayalam movie ekakuna, Chanakya Thanthram kina movie ekka. May movie ekka aitivene, mystery crime thriller kina category ekata. Iting kamal kamaknetu balanapulu, may movie ekka, our son in Hitagan not Britannikin, tamai everveni. Katagan Kittian Kiwat, Tharunik Pudgilikar Hasparikshuka aitaneka, alting Vedakarana Patangano, may a good asa ventamai, agarajakari karani. මෙහෙම ඉන්නකොට මෙයාට පුද්ගලින් හතර දෙනෙක් ගැන විස්තර හොයන්න බාර වෙනවා. ඉතින් එයා මේ කට්ටිය ගැන විස්තර හොයලා රාජකාරිය සාර්ථකව ඉවර කරනවා. ඉතින් ටික කාලයක් යද්දී එයා මේ විස්තර හොයපු අය එක එකන ඇක්සිඩන්ට් වෙලා මැරෙන්න ගන්නවා. එතකොට මෙයා දැනගන්නවා මොනවා වුණත් මේ හැම එකක්ම මිනි මරුම් මිසක් වැරදීමකින් උන ඇක්සිඩන්ට්ස් නෙවෙයි කියලා. ඉතින් මේ අව මරන්න හේතුව මොකද්ද? කවුද මේ දේ කරන්නේ? මේ ආයතනේ පිටිපස්සේ තියෙන අබිරහස් මොකද්ද? ඉතින් මේ හැම දෙම දැනගන්න ෆිල්ම් එක ඉවර වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා. Video එක බලන්න කලින් තාමත් ඔය අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරන්න. කතාව පටන් ගද්දිම අපිට පේන්නනේ එක කාන්තාවක් කාර් එකකින් කොහේ හරි ගමකට එනවා. මෙයා මේ කාර් එකේ වයසක මිනිස්සෙක් ගාව නවත්තලා එයාගෙන් අහනවා ඇයි යා මෙතන හිටගෙන ඉන්නේ කියලා. එතකොට ඒ කෙනා කියනවා එයාගේ බෙන්ද රෝහලට ගිහිල්ලා තාම ආවේ නැහැ. එයා එනකන් තමයි බලාගෙන ඉන්නේ කියලා. නගරේ පොලිස් කලබලයකුත් වෙලා තියෙන නිසා මේ කෙනා හොඳටම බය වෙලා තමයි ඉන්නේ. එයාගේ බෙන්දට මොකක් හරි කරදරයක් වෙලාද කියලා. හැබැයි දැන්ටමත් මේ ගැහණු කෙනා එයාගේ බිරිඳව කාර් එකකින්ම අරන් ඇවිල්ලා ඉන්නේ. බිරිඳ දැකලා මේ වයසක මිනිස්සයා ගොඩක් සතුට වෙනවා. ඊට පස්සේ මේ ගැහණු කෙනා ආපෝ එයාගේ කාර් එකත් අරන් මෙතනින් යන්න යනවා. ඉතින් මෙයාගේ නම තමයි අරුන්දති. අරුන්දති ලෝය කෙනෙක් විදියට තමයි වැඩ කරන්නේ. මේ අතරේ තාත්තා කෙනෙක් මුතුමණී කියන එයාගේ දුවත් එක්ක කරත්තයක් තල්ලු කරගෙන සතුටින් මේ පාරෙම එනවා. අරුන්දති කාර් එකේ එද්දී එයාගේ කාර් එක පිටිපස්සෙන් ආපු ට්‍රක් එකක් කාර් එක හප්පනවා. ඇත්තටම මේ ට්‍රක් එක හැප්පෙනව නෙවෙයි හිතලම තමයි මෙයාව හප්පන්නේ. අරුන්දති එයාගේ කාර් එක පාලනය කරගන්න බැරුව පැත්තකට යනවා. මේ වෙලාවේ ආපහු සරයක් ට්‍රක් එක එයාගේ කාර් එක පැත්තට එනවා. මේ අතරෙම තමයි අර තාත්තයි දුවයිත් මේ පාරෙන් එන්නේ. මේ දෙන්නවත් මේ ට්‍රක් එකේ හැප්පිලා දුව කරත්තයත් එක්කම පල්ලමකට පෙරලිලා යනවා. දැන් ට්‍රක් එකේ ඩ්‍රයිවර් අරුන්දතිගේ කාර් එක හප්පලා කන්දෙන් පහළට දාන්න තමයි යන්නේ. කාර් එකත් තව ටික වෙලාවකින් කන්ද පහළට වැටෙනවා කියලා අරුන්දතිට දැනෙන නිසා එයා එයාගේ ෆෝන් එක අරන් මුතුමණිගේ තාත්තා ඉන්න පැත්තට විසි කරනවා. ඒත් එක්කම අරුන්දති එක්කම එයාගේ කාර් එක කන්දෙන් පහළට වැටෙනවා. ඉතින් එතනින් මේ කොටස ඉවර වෙලා ඊළඟට අපිට පෙන්වන්නේ එක එක සටන් ක්‍රම ගැන ඉගෙන ගන්න තියෙන ක්ලාස් එකක්. මේ එන්නේ අර්ජුන් රාම. අර්ජුන් මෙතනට ඇවිල්ලා එයා ඉගෙන ගත්ත සටන් ක්‍රම ප්‍රැක්ටිස් කරනවා. මේක දැකලා අර්ජුන්ගේ ගුරුවරයා එයාට ප්‍රශංසා කරනවා. දැන් අර්ජුන් මේ දේවල් පුහුණු වුණ කාලේ ඉවර නිසා එයා මෙහෙන් යන්න තමයි හදන්නේ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ අර්ජුන් එයාගේ ගෙදර ඇවිල්ලා ඉන්නවා. මෙයා එයාගේ තාත්තා එක්ක තමයි ඉන්නේ. අර්ජුන් කියන්නේ අපරාධ විද්‍යාව ගැන උපාධියක් හදාරලා ඒ පැත්තෙන් රැකියාවක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්. මේ නිසා තාත්තා අර්ජුන්ට කියනවා හොක්ස් අයි කියලා අඳුන්වන පුද්ගලික රහස් පරීක්ෂක ආයතනයක් තියෙනවා. මේක අවුරුදු 20ක් වගේ පරණ එකක් කියලා. අර්ජුන් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ රහස් පරීක්ෂක නිලධාරියෙක් වෙන්න නිසා එයා මේ ජොබ් එකට යන්න තමයි හදන්නේ. ඊට පස්සේ අර්ජුන්ව එක්කරගෙන යන්න එයාගේ යාළුවා එනවා. අර්ජුන් නවතින්න යන්නේ කොච්චි කියලා ප්‍රදේශයේ ඉන්න අවිනාශ් කියන යාගේ යාළුවා එක්ක. ඉතින් දැන් අපිට පෙන්වන්නේ අර්ජුන්ගේ යාළුවා අවිනාශ්. අවිනාශ් කැමති සිංගර් කෙනෙක් වෙන්න. ඒ නිසා මෙයා ඔඩිෂන් තියෙන තැනකට එනවා. ඒත් අවිනාශ්ට හරියට සිංග කරන්න බැරි නිසා මෙතන කෙනා එයාට සින්දු කියන්න බෑ කියලා කියනවා. මේකට අවිනාශ්ට තරහ ගිහින් මෙතනින් යන්න යනවා. ඊට පස්සේ අවිනාශ් අර්ජුන්වත් එක්කරගෙන එනවා හොක්ස් අයි කියන කම්පැනි එක තියෙන තැනට. අද තමයි අර්ජුන් මෙතන වැඩ කරන්න එන පළවෙනි දවස. අර්ජුන් ගිහිල්ලා මේ කම්පැනි එකේ බොස්ව හම්බ වෙනවා. අර්ජුන්ගේ බොස්ගේ නම තමයි අයිරින්. අයිරින් අර්ජුන්ගේ CV එකත් බලලා එයාගෙන් ප්‍රශ්න අහලා බලනවා එයා මේ ජොබ් එකට සුදුසුද කියලා. අර්ජුන් හැමදේම ගැන විමසිල්ලෙන් ඉඳලා තියෙනවා වගේම හැමදේටම හරියටම උත්තර දෙන්න නිසා අයිරින්ට හිතෙනවා අර්ජුන් තමයි මේ ජොබ් එකට හොඳම කෙනා කියලා. ඊට පස්සේ අයිරින් ගෝකුල් කියන නිලධාරියාට කියනවා අර්ජුන්ට ඉස්ලාම් කරන්න තියෙන වැඩේ බාර දෙන්න කියලා. ඊට පස්සේ ගෝකුල් අර්ජුන්ට මිනිස්සු 3 දෙනෙක් ගැන විස්තර දීලා කියනවා ඒ අය කරන කියන දේවල් ඔක්කොම බලලා එක එක්කෙනාගේ ෆයිල්ස් හදලා ආයතනයට බාර දෙන්න කියලා. අර්ජුන් එයාගේ ජොබ් එකෙන් හම්බ වුණ මුල්ම වැඩේ නිසා ඒකට බැහැලම් වැඩ කරන්නයි යන්නේ. මෙයා ගිහින් ඒ මිනිස්සු 3 දෙනාගෙනම ඒ අයට නොදැනෙන හොයලා විස්තර එකතු කරන්න ගන්නවා. අර්ජුන් මේ අය ගැන එයා හොයනවා කියලා කාටවත් දැනෙන්නේ නැත්තරම් දක්ෂ විදියට මේ වැඩේ කරනවා.
ඊට පස්සේ මේ තුන්දෙනාගෙන් ෆයිල්ස් ටික හදලා අයරින්ට ගෙනල්ලා දෙනවා. අයරිනුත් කියනවා අර්ජුන්ට එයා ගොඩාක් හොඳට මේ ජොබ් එක කරනවා කියලා. ඊට පස්සේ අර්ජුන් අවිනාශ් ඉන්න ගෙදරට යනවා. මේ වෙලාවේ අවිනාශ්ගේ ගෙදර ළඟ ඉන්න පාපේට කියන කෙනා ඇවිල්ලා අර්ජුන්ටයි අවිනාශ්ටයි දිනටම කතා කරනවා. ඉතින් අවිනාශ් මේ පාපේට කියන කෙනාට Facebook account එකක් හදලා දීලා තියෙනවා. මොකද එයාගේ බිරිඳ Facebook එකෙන් යාළු වෙච්ච කෙනෙක් එක්ක පැනලා ගිහිල්ලා. ඒ නිසා පාපේට හදන්නේ fake account එකක් හදලා එයාගේ බිරිඳටම කතා කරලා එයාව ආයෙමත් කැමති කරව ගන්න. පාපේට මේ ගැන අවිනාශ්ට කියලා මෙතනින් යනවා. පහෝදා අර්ජුන් ආයේ එයාගේ ජොබ් එකට යනවා. ඊට පස්සේ Google තව කෙනෙක් ගැන හොයන්න කියලා ඒ කෙනාගේ විස්තර අර්ජුන්ට දෙනවා. ඉතින් මේ කෙනාගේ නම තමයි ඇන්ටනි. ඇන්ටනි කියන්නේ ගොඩක් කාන්තාවන් ආශ්‍රය කරන කෙනෙක්. ඒ වගේම මෙයාට ලොකු බිස්නස් තියෙන නිසාම ගොඩක් සල්ලි තියෙනවා. අර්ජුන් ඇන්ටනිගේ පස්සෙන් ගිහිලා එයා ගැනත් හොයන්න පටන් ගන්නවා. ඊට පස්සේ අර්ජුන්ට තවත් කෙනෙක් ගැන කම්පැනි එකකින් හොයන්න දෙනවා. මෙයාගේ නම තමයි ක්‍රිෂ්ණමූර්ති. ක්‍රිෂ්ණමූර්ති කියන්නේ රැට නිින්දෙන් බය වෙන කෙනෙක්. මේ නිසා එයා දේවාල වලට යනවා. ඉතින් අර්ජුන් මේ ගැන දැනගෙන ක්‍රිෂ්ණමූර්ති ගැන හොයාගන්න එයායි ගෙදර පූජකයෙක් විදියට වෙස් වලාගෙන යනවා. ඉතින් මේ අතරේ අපිට පෙන්නන්නේ එක ගැහැණු ළමයෙක්ව. මෙයාගේ නම තමයි ඇන්ඩ්‍රියා. ඇන්ඩ්‍රියා ළමා නිවාසික තමයි වැඩ කරන්නේ. මෙයා මේක ඉන්න ළමයින්ට ගොඩක් ආදරෙන් ඉන්නේ. ඇන්ඩ්‍රියා මේ ළමයෙක් ට්‍රිප් එකක් ඇවිල්ලා ආපහු යන්න ලෑස්ති වෙද්දි දැනගන්නවා දියා කියලා එක ගැහැණු ළමයෙක් එයාලට මගේ හැරිලා කියලා. මේ නිසා ඇන්ඩ්‍රියා දියාව හොයන්න යනවා. ඊට පස්සේ ඇන්ඩ්‍රියාට දියාව හම්බ වෙනවා. දියා මේ වෙලාවේ එක මිනිහෙක් දියා බය වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් ඒ ඉන්නේ අර්ජුන්. අර්ජුන් පූජකයෙක් විදියට වෙස් වලාගෙන හිටපු නිසා ආපහු එයාගේ ඇඳුම් ඇඳ ගන්න තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඇන්ඩ්‍රියාට අර්ජුන්ව දැකලා සකහිතෙනවා එයා හොරෙක් කියලා. ඊට පස්සේ එයා දියාවත් එක්කම මෙතනින් යනවා. ඊළඟට අර්ජුන් ටික දවසක් වැඩ කරපු නිසා නිවාඩුවක් අරගෙන තාත්තව බලලා ඉන්න තමයි හදන්නේ. ඉතින් අර්ජුන් මේ ස්මාර්ට් විදියට වැඩ කරන නිසාම අයරින්ට අර්ජුන් ගැන කැමැත්තක් ඇති වෙලා තියෙනවා. අර්ජුන් ගෙදර ගිහිල්ලා එයාගේ ජොබ් එකේ වැඩ කරනවා. එයා ඇන්ටනි ගැන හොයන්න එයාගේ ක්ලයන්ට් කෙනෙක් විදියට වෙස්සලාගෙන එයාගේ ගෙදරට යනවා. ඊට පස්සේ ඇන්ටනිට දන්නේ නැති වෙන්න එයාගේ ගෙදර කැමරා එකක් හයි කරනවා. ඊට පස්සේ එයාගේ වැඩේ ඉවර වුණාම ගෙදර යන්න තමයි හදන්නේ. මේ වෙලාවෙත් අර්ජුන්ට ඇන්ඩ්‍රියාව හම්බ වෙනවා. ඇන්ඩ්‍රියා අර්ජුන්ව දැක ගමන් අඳුන ගන්නවා. එදා ඇඳුම් මාරු කර කර හිටපු කෙනා තමයි මේ ඉන්නේ කියලා. දැන් නම් ඇන්ඩ්‍රියාට හොඳටම සැකයි අර්ජුන් ගැන. එයා අර්ජුන් යනකම් බලාගෙන ඉන්නවා. අර්ජුන් ලිෆ්ට් එකෙන් එළියට එද්දි එයා ඇඳගෙන හිටපු ඇඳුම් මාරු කරගෙන තමයි එන්නේ. ඇන්ඩ්‍රියා මේක දැකලා එයාට හිතෙනවා අර්ජුන් හොරෙක් කියලා. ඊට පස්සේ දවසේ අර්ජුන් ඇන්ටනි ගෙදර යාත්‍රට සමාන කොපි එකක් හදන් ආපහු ඇවිල්ලා එයා ගෙදරට ඇතුල් වෙලා විස්තර හොයන්න තමයි හදන්නේ. මේ වෙලාවේ එයාගේ ඔළුවට කෙනෙක් පොල්ලකින් ගහනවා. මේ නිසා එයාට සිහිය නැති වෙනවා. ටික වෙලාවකින් සිහිය එද්දි එයාගේ ඉස්සරහා ඉන්නේ ඇන්ඩ්‍රියායි එයාගේ යාළුවයි. ඉතින් ඇන්ඩ්‍රියා තමයි මෙයා හොරකම යන කෙනෙක් කියලා හිතලා මෙයාට පොල්ලකින් ගහලා තියෙන්නේ. අර්ජුන් මොන දේ කිව්වත් ඇන්ඩ්‍රියා ඒක පිළිගන්නේ නැහැ. ඊට පස්සේ අර්ජුන් එයාගේ කම්පැනි එකේ කාඩ් එක දෙනවා එයා CID කෙනෙක් කියලා. ඉතින් ඇන්ඩ්‍රියා ඒකේ තියෙන හොක්ස් අයික් එකේ නම්බර් එකට කෝල් එකක් ගන්නවා. එතකොට තමයි ඇන්ඩ්‍රියා දැනගන්නේ අර්ජුන් හොරෙක් නෙවෙයි එයා ඇත්තටම CID නිලධාරියෙක් කියලා. ඊට පස්සේ එයා මේ උන දෙයට අර්ජුන්ගෙන් සමාව ගන්නවා. ඊළඟ දවසේ අර්ජුන් ඔෆිස් එකට ආවම එයාට තවත් කෙනෙක් ගැන හොයන්න හම්බ වෙනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි ඇන්ඩ්‍රියා ගැන. අර්ජුන් අයරින්ගෙන් අහනවා පෙරපාසල් ගුරුවරියක් ගැන විස්තර හොයන්නේ කවුද කියලා. මේ වෙලාවේ අයරින් කියන්නේ ඒ විස්තර හෙළි කරන්න බෑ. ඒවා කම්පැනි එකේ නීති. ඔයා මේ ගැහැණු ළමයා ගැන විස්තර විතරක් හොයලා දෙන්න කියලා. ඊට පස්සේ අර්ජුන් අවිනාශ්ගේ ගෙදරට එනවා. එයා අවිනාශ්ටත් ඊළඟට හොයන්න තියෙන්නේ ඇන්ඩ්‍රියා ගැන කියලා කියනවා. අවිනාශ්ත් අහනවා මේ වගේ ගැහැණු ළමයා ගැන හොයන්න තියෙනවා නම් එයාත් රහස් පරීක්ෂකයෙක් වෙනවා කියලා. ඔන්න අර්ජුන් ඇන්ඩ්‍රියා ගැන හොයන්න පටන් අරන් තියෙන්නේ. එයාට විස්තර හොයන්න ලැබුණත් අනිත් අයට වඩා ඇන්ඩ්‍රියා ගැන හොයන්න ටිකක් අමාරුයි. මොකද දැන් ඇන්ඩ්‍රියා අර්ජුන්ගේ මුහුණ දන්න නිසා. කොහමර මෙයා හොයා ගන්නවා ඇන්ඩ්‍රියාගේ බර්ත්ඩේ එක දවස. ඉතින් ඒ වෙනුවෙන් එයා ඉන ළමා නිවාසයේ උත්සවයක් තියෙනවා. මේකට අර්ජුන් ෆාදර් කෙනෙක් වගේ වෙස් වලාගෙන යනවා. එයා මේ ළමා නිවාසයේ ඉන සිස්ටර් එක වෙන විස්තර වගේක් හොයන ගමන් ඇන්ඩ්‍රියා පෙන්නලයා කවුද කියලා අහනවා. මේ නිසා සිස්ටර් එයාගේ විස්තර අර්ජුන්ට කියනවා. එයා කියනවා ඇන්ඩ්‍රියාත් හැදුනේ වැඩුනේ මේ ළමා නිවාසෙමයි. එයාට මාස දෙකහමාරක් වෙදී තමයි එයා මාකට් එකේ ඉඳලා මිනිසුන්ට හම්බ වෙලා තියෙන්නේ. මේ වෙද්දි එයා ටීචර් කෙනෙක් විදියට වැඩ කරනවා. ඒ වගේම එයා ඒකෙන් ලැබෙන සල්ලි මේ ළමා නිවාසයේ ඉන දරුවන්ට තමයි වියදම් කරන්න කියලා සිස්ටර් කියනවා. අර්ජුන් ඇවිල්ලා ඇන්ඩ්‍රියා ගැන අවිනාශ් එක්කත් කියනවා. අර්ජුන්ට එයා ගැන අනුකම්පා හිතලයි තියෙන්නේ. ඒ වගේම අවිනාශ්ට තේරෙනවා අර්ජුන්ට ඇන්ඩ්‍රියා ගැන ආදරයක්වත් හිතලා තියෙනවා කියලා. ඒත් අර්ජුන්ට එයා විස්තර හොයන අය එක්ක සම්බන්ධකම් පවත්වන්න තහනම් නිසා තමයි එයාට මේ ගැන ඇන්ඩ්‍රියාට කියන්න බැරි. ඒත් අර්ජුන් එයාට කැමති නිසා අර්ජුන් හදන්නේ අවිනාශ් එක්ක ඇන්ඩ්‍රියා ගැන හොයන ගමන් එයාගේ හිතේ තියෙන කැමැත්ත ගැනත් ඇන්ඩ්‍රියාට කියන්න.
ඊට පස්සේ දවසේ ඇන්ඩ්‍රියා සිටි සෙන්ටර් එකේ ඇතුළට යද්දී අර්ජුන් අවිනාශයක එයාගේ පස්සෙන් යනවා. හැබැයි ඇන්ඩ්‍රියා අර්ජුන්ව දැකලා ඇවිල්ලා යාට කතා කරනවා. මේ වෙලාවේ අවිනාශ අර්ජුන් එපා කියද්දී අර්ජුන්ගේ හිතේ තියෙන දේ ගැන ඇන්ඩ්‍රියාට කියනවා. මේ නිසා ඇන්ඩ්‍රියා අර්ජුන්ගෙන් අහනවා එයාට ආදරේ කරනවද කියලා. ඉතින් අර්ජුන් එයාගේ හිතේ තියෙන දේ මෙයාට කියනවා. ඊට පස්සේ ඉඳන් මේ දෙන්නා ආදරේ කරන්න පටන් ගන්නවා. මෙල ගොඩක් ආදරෙන් වගේම සතුටින් ඉන්නවා. මේ අතරේ අර්ජුන් එයාට විස්තර හොයන්න බාර වුණ ඇන්ටනී කියන කෙනා ගැනත් හොයනවා. අර්ජුන් ඇන්ටනීට ගැහණු කෙනෙක් වගේ මෙසේජ් කරලා එයාව හම්බ වෙන්න එන්න කියනවා. ඇන්ටනීත් මේකට එකපයින්ම කැමති වෙලා යනවා එයාව හම්බ වෙන්න. අර්ජුන් දැන් ඉන්නේ අර්ජුන් විදියට නෙවෙයි ගැහණු කෙනෙක් විදියට වෙස්වලාගෙන. එයා කාන්තාවක් වගේම නිසා ඇන්ටනීට කිසිම සැකයක් හිතෙන්නේ නැහැ. එයා අර්ජුන්ට හොඳටම රැවටිලා ඉන්නේ. මෙයාලා එන්නේ ඇන්ටනීගේ ගෙදරට. ඇන්ටනී අර්ජුන් එක් එද්දී මේ දෙන්නව ඇන්ඩ්‍රියා දකිනවා. දැකපු ගමන් එයා අර්ජුන්ව අඳුර ගන්නවා. ඒත් ඇන්ඩ්‍රියා දන්නවා අර්ජුන් මෙහෙම යන්නේ එයාගේ ජොබ් එක නිසා කියලා. ඊට පස්සේ ඇන්ටනී අර්ජුන්ව එක්කන් එයා ඉන්න ෆ්ලැට් එකට යනවා. ඇන්ඩ්‍රියා ඇන්ටනීට නොදැනෙන්න මෙයාලගේ පස්සෙන්ම එනවා. ගෙදර ඇතුළට ගිහින් ඇන්ටනී අර්ජුන් ළඟට එද්දී එයාට ගහලා ඇන්ටනීගේ කාමරේ හයි කරලා තිබ්බ කැමරාවත් තරන් එළියට එනවා. එළියට එනවත් එක්කම ඇන්ඩ්‍රියා අර්ජුන්ව ඇඳගෙන යනවා එයාලේ ගෙදරට. මොකද ඇන්ඩ්‍රියා තියෙන්නේ මේ ෆ්ලැට් එකේම නිසා. මේ දෙන ආදරෙන් ඉද්දි දවසක් අයිරින් මේ දෙන්නව දකිනවා. මේ වෙලාවේ අයිරින්ට ගොඩක් දුක හිතෙනවා. මොකද අයිරින් අර්ජුන්ගෙන් ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා වගේම මේ කම්පැනි එකේ රූල්ස් අර්ජුන් කඩ කරපු නිසා. මේ නිසා අර්ජුන් කම්පැනි එකට ආවම අයිරින් එයාට කියනවා ඇන්ඩ්‍රියා එක්ක තියෙන සම්බන්ධය ගැන අපි දන්නේ නැහැ කියලාද හිතන්නේ. කම්පැනි එකේ නීති කඩ කරන අයට රස්සාවේ ඉන්න බෑ කියලා. මට ගොඩක් තරහ ගිහින් ඉන්නේ. කොහොම හරි අන්තිමට එයා අර්ජුන්ට කියනවා තව එක චාන්ස් එකක් විතරයි දෙන්නේ. ඔය ඇන්ඩ්‍රියා ගැන හොයන්න එපා. ඒක වෙන කෙනෙක්ට බාර දෙන්නම්. මීට පස්සේ එයාව හම්බෙන්නවත් යන්න එපා කියලා. ඉතින් අර්ජුන් එයාට මේ උන දේ ගැන අවිනාශ්ටත් කියනවා. අවිනාශ් නම් කියන්නේ අයිරින්ට ආදරේ නොකරපු අර්ජුන් ඇන්ඩ්‍රියා එක යාළු උන නිසා අයිරින් ඉරිසියාවට තමයි මෙහෙම දෙයක් කරන්න කියලා. කම්පැනි එකේ ප්‍රශ්න නිසා දැන් අර්ජුන්ට ඇන්ඩ්‍රියාව හම්බ වෙන්නත් නැහැ. ඒත් අවිනාශ් අර්ජුන්ට කියනවා කොහොම හරි ඇන්ඩ්‍රියා එක ආදරේ කරන්න කියලා. මේ වෙලාවේ ඇන්ඩ්‍රියාගෙන් අර්ජුන්ට කෝල් එකක් එනවා. අර්ජුන් ආන්සර් කරන්න එපා කිව්වත් අවිනාශ් කෝල් එක ආන්සර් කරලා ඇන්ඩ්‍රියාට කියනවා හෙට අර්ජුන් ඔයාව හම්බ වෙන්න කොෆි ෂොප් එකට එනවා කිව්වා කියලා. ඉතින් පහෝදා අර්ජුන් හදන්නේ ඇන්ඩ්‍රියාව ගිහිල්ලා හම්බ වෙන්න. එයා බයික් එකත් අරගෙන යන හදද්දී අතරමඟදී දකිනවා ඔය මංගල පෙරහැරක් එනවා. මේ මැරිලා තියෙන්නේ අර්ජුන්ට ඉස්සෙල්ලම විස්තර හොයන්න කියලා කම්පැනි එකෙන් දුන්නු තොන්දෙනාගෙන් එක්කෙනෙක්. ඉතින් අර්ජුන්ට පුදුමයි එකපාරටම එයා මැරෙන්නේ කොහොමද කියලා. ඉතින් අර්ජුන් මේ අයගේ පස්සෙන් යනවා මේ ගැන බලන්න. එයා ඇන්ඩ්‍රියාටත් කෝල් කරලා කියනවා එයාට හම්බ වෙන්න එන්න විදිහක් නැහැ කියලා. ඊට පස්සේ මෙයා අර මරණය පිටිපස්සෙන් ආදාහනාගාරයට යනවා. මේ ගැන අර්ජුන් ගෝකුල්ට කෝල් කරලා කියනවා. ඊට පස්සේ අර්ජුන් මෙතන ඉන කෙනෙක්ගෙන් අහනවා මෙයා මැරුණේ කොහොමද කියලා. එතකොට ඒ කෙනා කියන්නේ වාහනයකට හැප්පිලා මැරුණේ. ඊට සතියකට කලිනුත් එයාට ඇක්සිඩන්ට් එකක් වෙන්න ගිහිල්ලා තියෙනවා කියලා. අර්ජුන්ට දැන් මේ ගැන සැක හිතෙනවා. ඊට පස්සේ මෙයා යනවා මේ මැරුණ කෙනත් එක්කම එයාට කම්පැනි එකෙන් හොයන්න දුන්න අනිත් කෙනාව හොයාගෙන. අර්ජුන් එයාගේ ඇඩ්‍රස් එක හොයාගෙන ගියාම ඒ කෙනාගේ ගෙදර ලං කෙනෙක් කියනවා එයා මැරිලා දැන් මාසයක් විතර වෙනවා කියලා. මේ ගැන ඇහුවම අර්ජුන්ට හිතා ගන්නවත් බැරුව යනවා. මට විස්තර හොයන්න දීපු අයගෙන් දෙන්නෙක්ම අබිරහස් විදියට මැරිලා තියෙනවා. ඊට පස්සේ අර්ජුන් ආපහු අවිනාශයක යනවා. යන අතරමඟදී අර්ජුන්ට දැනෙනවා එයාල කවුරු හරි ෆලෝ කරනවා කියලා. මේ නිසා අර්ජුන් බයික එක පාර අයින නවත්තනවා. ඒත් එක්කම ඒ ආපු කාරක ආපහු හරවගෙන යනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ කාරකෙන් ආපු කෙනාව. මෙයාගේ නම තමයි ඉක්බාල්. එයා කවුද මොනවද කරන්නේ කියලා අපිට දැම්මම පෙන්නන්නේ නැහැ. ඉතින් දැන් අර්ජුන් මේ එක්කෙනා මැරෙන එකට හේතුව මොකද්ද කියලා හොයන්න පටන් අරන් තියෙන්නේ. එයා දැන් විස්තර හොයමින් ඉන්න ඇන්ටනීගේ ඔෆිස් එකටත් කෝල් කරලා බලනවා. එතකොට එහෙන් කියන්නේ ඇන්ටනී බිස්නස් වැඩකට ගිහිල්ලා ඉන්න කියලා. මේ වෙලාවේ අර්ජුන්ට ඇන්ඩ්‍රියා ගැනත් බයක් දැනෙනවා. මොකද කම්පැනි එකෙන් එයා ගැනත් හොයන අර්ජුන්ට බාර දීපු නිසා. ඉතින් එයා මේ ගැන අවිනාශ්ට කියලා එයා ඇන්ඩ්‍රියා ළඟට යවනවා. ඊට පස්සේ අර්ජුන් ක්‍රිෂ්ණමූර්තිගේ කම්පැනි එකටත් කෝල් කරලා එයාට කතා කරන්න දෙන්න කියනවා. මොකද අර්ජුන්ට විස්තර හොයන්න දුන්න පස් දිනාගෙන් දැන් ඉතුරු වෙලා ඉන්නේ ක්‍රිෂ්ණමූර්ති ඇන්ටනී ඇන්ඩ්‍රියායි විතරයි. ටික වෙලාවකින් අර්ජුනත් ගෙදරින් යනවා. ඉක්බාල් අර්ජුන් යනකම් ඉඳලා එයා ගෙදරට ඇතුල් වෙලා පරීක්ෂා කරලා බලනවා. එයා දකිනවා අර්ජුන් අර පස් දිනාගෙන විස්තර එකතු කරලා තියෙන විදිහ. ඒ වගේම දැනට මැරුණු දෙන්නගේ ෆොටෝ දෙක එයා කපලා දානවා. මේ අතරේ අර්ජුන් බයික් එකේ යනකොට එයාට කෝල් එකක් එනවා ක්‍රිෂ්ණමූර්තිගෙන්. මොකද මෙයා ක්‍රිෂ්ණමූර්තිට කතා කරන්න එයාගේ ෆෝන් එකට ගොඩක් කෝල් අරන් තිබ්බ නිසා. ඉතින් අර්ජුන් එයාට කියනවා ඔයාගේ ජීවිතයේ සම්බන්ධ දෙයක් ගැන කතා කරන්න එයාව හම්බ වෙන්න ඕන කියලා.
ක්‍රිෂ්ණමූර්ති දැන් ඉන්නේ එයා අලුත් ෆ්ලැට් එක හදන තැන. මේ නිසා අර්ජුන් ක්‍රිෂ්ණමූර්තිගේ ෆ්ලැට් එක හදන තැනට එනවා එයාව හම්බ වෙන්න. අර්ජුන් මෙතනට එනවත් එක්කම ක්‍රිෂ්ණමූර්තිව කවුරු හරි කෙනෙක් මේ ෆ්ලැට් එකෙන් පහලට තල්ලු කරනවා. මේ නිසා එයාත් මැරෙනවා. දැන් අර්ජුන්ට හොඳටම විශ්වාසයි මේ ඔක්කොම ඇක්සිඩන්ට් නෙවෙයි හිතාමතා කරන මිනි මැරුම් කියලා. ඊට පස්සේ අපිට පේන්නන්නේ ඉක්බාල් එයායි ගෙදරට ඇවිල්ලා ඉන්නවා. මෙයා කෙනෙක්ට කෝල් එකක් ගන්නවා. ඉක්බාල් ඒ කෙනාට කියනවා එයා එපෝ ෆොටෝ ටික බලන්න කියලා. ඉතින් මේ කෙනාට ඉක්බාල් WhatsApp කරේ අර්ජුන්ගේ ෆොටෝස්. මේ කෙනා ඒ ෆොටෝ බලනවත් එක්කම අර්ජුන් මෙතන පාරෙන් යනවා එයා දකිනවා. මේ නිසා මෙයා එයාගේ අනිත් කට්ටියත් එක්ක අර්ජුන්ව අල්ලා ගන්න යනවා. කොහොම හරි මෙයාලා අර්ජුන්ව වට කරගත්තත් අර්ජුන් මේ හැමෝටම ගහලා මෙයාලගෙන් බේරිලා යනවා. ඊට පස්සේ මෙයා එන්නේ අවිනාශ්ගේ ගෙදරට. අර්ජුන් ආපු ගමන්ම අවිනාශ ඇවිල්ලා කියනවා ඇන්ඩ්‍රොයිඩ් ඇක්සිඩන්ට් එකක් වෙලා හොස්පිටල් එකට ගෙනිච්ච කියලා. දැන් අපිට තේරෙනවා මේ මිනි මැරුන් තුනම කරපු කෙනාම තමයි ඇන්ඩ්‍රියාවත් ඇක්සිඩන්ට් කරලා මරන්න උත්සාහ කරන්නේ කියලා. ඒත් ඇන්ඩ්‍රියා බේරිලා තියෙනවා. අර්ජුන් මේක ඇහුව ගමන්ම හොස්පිටල් එකට යනවා ඇන්ඩ්‍රියාව බලන්න. ඊට පස්සේ අර්ජුන් ඇන්ඩ්‍රියාගෙන් අහනවා එයාට කවුරුම හරි තරහකාරයෙක් ඉන්නවද කියලා. ඒත් ඇන්ඩ්‍රියාට කිසිම තරහකාරයෙක් නැහැ කියලා තමයි එයා කියන්නේ. ඊට පස්සේ අර්ජුන් එයාට කියනවා ආයි කොහෙටවත් තනියම යන්න එපා. එයා එනකන් ඉන්න කියලා. දැන් අර්ජුන් හදන ඉතුරු වෙලා ඉන්න ඇන්ටනියව කොහොම හරි බේර ගන්න. ඒත් ඇන්ටනිගේ කම්පැනි එකට කෝල් කරත් එයාව කන්ටැක්ට් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ අර්ජුන් ඇන්ටනි කලින් දවස් තුනෙම වැඩිපුර කෝල් කරපු ෆෝන් නම්බර්ස් ටික දන්න කෙනෙක්ගේ මාර්ගෙන් හොයා ගන්නවා. ඉතින් ඇන්ටනි අවසානෙටම කෝල් කරලා තියෙන්නේ ලොලීටා කියලා ගැහණු කෙනෙක්ට. මේ නිසා මෙයා ඒ නම්බර් එකට කෝල් කරනවා. එතකොට ඇත්තටම ඇන්ටනි ඉන්නේ එයාත් එක්ක. මේ නිසා අර්ජුන්ට ඇන්ටනිට කතා කරන්න පුළුවන් වෙනවා. අර්ජුන් එයාට කියනවා ඔයාගේ ජීවිතේට තර්ජනයක් තියෙනවා කියලා. ඒත් ඇන්ටනි නම් මේ වෙලාවේ ඒක පිළිගන්නේ නැහැ. මේ නිසා අර්ජුන් ඇන්ටනිගේ හොයාගත්ත හැම විස්තරයක්ම එයාට කියනවා. එතකොට ඇන්ටනි අර්ජුන් කියන දේ ඇත්තක් කියලා හිතලා එයාව හම්බ වෙන්න එනවා. ඉතින් ඇන්ටනි අර්ජුන් දැක්ක ගම එයා ඉන්න තැනට යන්න හදනවා. එයා පාර මාරු වෙනවත් එක්කම වාහනයකින් එයාව තප්පගෙන යනවා. මේ නිසා ඇන්ටනිත් මැරෙනවා. දැන් ඉතිරි වෙලා ඉන්නේ ඇන්ඩ්‍රියා විතරයි. ඇත්තට මේ දේවල් කරන්නේ කවුද කියලා අර්ජුන්ට හිතා ගන්නවත් බෑ. ඉතින් අර්ජුන් අවිනාශ්ට කෝල් කරලා කියනවා පොලිසියට මේ ගැන කියලා ඉක්මනටම ඇන්ඩ්‍රියා ගාවට යන්න කියලා. හැබැයි එයා යද්දි කවුරු හරි කට්ටියක් අවිනාශ වට කර ගන්නවා. ටික වෙලාවකින් අර්ජුන් හොස්පිටල් එකට එනවා. ඒත් ඇන්ඩ්‍රියා එයාගේ ඇඳේ නැහැ. එතකොට ડોක්ටර් කියනවා ඇන්ඩ්‍රියා එයාගේ අයියා ඇවිල්ලා එක් කරගෙන ගියා කියලා. ඉතින් ඇන්ඩ්‍රියාට අයියා කෙනෙක් නැති නිසා අර්ජුන් දැනගන්නවා ඇන්ඩ්‍රියාවත් මරන්න තමයි ඒ අරන් යන්න ඇත්තේ කියලා. අර්ජුන් හොස්පිටල් එකෙන් එළියට එද්දි හොස්පිටල් එකේ වැඩ කරන කෙනෙක් දුවගෙන ඇවිල්ලා කියනවා ඇන්ඩ්‍රියාව ගෙනිච්ච ඇම්බියුලන්ස් එක. එයාලා ගිහලා විනාඩි 10ක් විතර වෙනවා කියලා. මේ වෙලාවේ අපිට ඒ ඇම්බියුලන්ස් එක පේනනවා. ඇන්ඩ්‍රියාව අරන් ගිහින් තියෙන වෙන කවුරුවත් නෙවෙයි ඉක්බාල් කියන කෙනා. මෙයාලා එකතු වෙලා අවිනාශ්වත් කාමරයේ කතරට දාලා ඇන්ඩ්‍රියාවත් කාමරයකට එක්කන් යනවා. ඊට පස්සේ ඉක්බාල් ඇන්ඩ්‍රියාගේ ෆෝන් එක අරන් අර්ජුන්ට කෝල් එකක් ගත්තාම කියනවා ඇන්ඩ්‍රියා ඉන්නේ එයාත් එක්ක ඇන්ඩ්‍රියා ඕන නම් මාව හම්බ වෙන්න එන්න කියලා. ඊට පස්සේ අර්ජුන් ඉක්බාල් කියන තැන හොයාගෙන එනවා. අර්ජුන් මෙතනට එද්දි ඉක්බාල් කෙනෙක් එයාට ගහන්න හදනවා. හැබැයි අර්ජුන් එයාට ගහලා බිම දානවා. ඒත් එක්කම ඉක්බාල් එයාගේ පිස්තෝලෙ අර්ජුන්ට එල්ල කරනවා. අර්ජුන් ඉක්බාල්ට ගහන්න හදද්දිම මෙතන පොලිසියෙන් ඇවිල්ලා මෙයාලව වට කර ගන්නවා. අර්ජුන්ට හිතා ගන්නවත් බෑ මෙතන මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ ඉක්බාල් අර්ජුන්ට කියනවා මාත් පොලිස් නිලධාරියෙක් කියලා. ඉතින් ඉක්බාල් නෙවෙයි නම් මේ මිනි මැරුම් කරලා තියෙන්නේ කවුද? වීඩියෝ කීවර වෙනකම් බලන් ඉමු මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ඉක්බාල් අර්ජුන්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. අර්ජුන්ගේ කාමරයේ මේ මැරෙන තුන් දෙනාගේ විස්තර තියෙනවා ඉක්බාල් දැක්ක නිසා. ඉක්බාල් දැන් හිතන්නේ මේ මිනි මැරුම් වලට අර්ජුන් සම්බන්ධයි කියලා. අර්ජුන් කියනවා මං ඒ අයගේ පස්සෙන් ගිය එක හරි, ඒත් මං එයාලව මැරුවේ නැහැ. ඒක මගේ රස්සාවේ කොටසක් කියලා. ඉක්බාල් අහනවා මොකද්ද රස්සාව කියලා. එතකොට අර්ජුන් කියනවා මං CID නිලධාරියෙක් විදිහට හොක්සයි කම්පැනි එකේ වැඩ කරනවා කියලා. ඒත් ඉක්බාල්ට විශ්වාස නැහැ අර්ජුන්ව. ඒ නිසා අර්ජුන් ඉක්බාල් එයා කම්පැනි එක පෙන්නන්න එක් කරගෙන යනවා. ඒත් මෙයාලා කම්පැනි එක ඇතුළට යද්දි මෙතන කම්පැනි එකේ බඩු කිසිම දෙයක් නැහැ. පළතුරු පුරුම පෙට්ටිය වගේක් තමයි තියෙන්නේ. මෙතන ඉන්න බාස්කර් කියලා කෙනෙක් ඇවිල්ලා කියනවා එයා මෙතන දවස් තුනකට කලින් කඩයක් දාන්න ගත්තේ කියලා. එයා මෙතන තිබ්බ කිසිම ඔෆිස් එකක් ගැන දන්නේ නැහැ කියනවා. ඉතින් මේ ඔෆිස් එකට මොකද උනේ කියලා අර්ජුන්ටත් හිතා ගන්න බෑ. ඊට පස්සේ ඉක්බාල් ප්‍රසින දාරිනියක්ට කියනවා අර්ජුන් ගැන හොයලා එයාට කියන්න කියලා. ඉතින් අර්ජුන් ගැන දැනගත් ඔක්කොම විස්තර වලට අනුව එයා නිර්දෝෂී කෙනෙක් කියලා ඉක්බාල් දැනගන්නවා. අයිරින්ගේ ගෝකුල්ගේ හැඳුනුම්පත්, ෆෝන් නම්බර් ඔක්කොම බොරු ඒවා කියලා මෙයාලා හොයා ගන්නවා. ඉතින් ඉක්බාල්වත් අර්ජුන්වත් දන්නේ නැහැ මේ මිනි මැරුම් කරේ කවුද කියලා, හොක්ස් අයියකට මොකද උනේ කියලා. ඊළඟට ඉක්බාල් අර්ජුන්ට කියනවා අයිරින්ගේ හැඩ්‍රෝ කියන්න කියලා, එයාගේ මූණ දල් සටහනක් ඇඳගන්න. ඉතින් අර්ජුන් අයිරින්ගේ හැඩ්‍රෝ ගැන කිව්වට පස්සේ මෙයා එයාගේ ෆොටෝ එකක් ඇඳලා ඒකේ කොපි එකක් ගන්නවා.
එතකොටම ඒ අතරේ පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා ඉක්බාල්ට කියනවා හොක්සයි කම්පැනි එක අවුරුදු 20කට කලින් ඇලෙක්සැන්ඩර් කියලා කෙනෙක් තමයි පටන් අරගෙන තියෙන්නේ. ඒක නා පොලිසිය IPS කෙනෙක් කියලා. ඇලෙක්සැන්ඩර් ඉන්නේ දැන් ගෝවේ වල නිසා ඉක්බාල් කියනවා එයාට ස්කයිප් කෝල් එකක් අරන් කතා කරන්න ඕන කියලා. ඊට පස්සේ අර්ජුන් ඉක්බාල් දෙන්නම එකතු වෙලා මේ මිනිමරුව පිටිපස්සේ ඉන්න කවුද කියලා හොයන්න තමයි හදන්නේ. ඊට කලින් අර්ජුන් ඇන්ට්‍රිය බලන්න ඕන කියලා ඉක්බාල්ට කියනවා. ඇන්ට්‍රිය දැන් ඉන්නේ ඉක්බාල්ගේ ගෙදර. අර්ජුන් එයාව බලන්න එනවා. ඊට පස්සේ ඉක්බාල් ඇලෙක්සැන්ඩර් එක එයාගේ ගෙදර ස්කයිප් කෝල් එකක් අරන් කතා කරනවා. ඊට පස්සේ එයාලා කතා කරපු දේවල් ඉක්බාල් අර්ජුන්ට කියනවා. මේ හොක්සයි කම්පැනි එක දැන් ඇලෙක්සැන්ඩර්ට අයිති නැහැ. දැන් ඒකේ අයිතිකාරයා තමයි රාජරත්නම් කියලා කෙනෙක්. එයාට තමයි තුදුකුඩේ වරායම අයිති වෙන්නේ. හැබැයි එයා කිසිම මිනිමරුවකට සම්බන්ධ කෙනෙක් නෙවෙයි කියලා ඉක්බාල්ගේ රහසෝත්තු කණ්ඩායම හොයාගෙන තියෙනවා. ඊට පස්සේ ඉක්බාල් අර්ජුන් දෙන්න යනවා මේ රාජරත්නම් කියන කෙනාව හොයාගෙන තුදුකුඩේට. ඊට පස්සේ මෙයාලා රාජරත්නම් හම්බ වෙනවා. ඉක්බාල් අර්ජුන් දෙන්න රාජරත්නම්ගේ කෙරළේ තියෙන හොක්සයි කම්පැනි එක ගැන අහනවා. හැබැයි එයා කිසිම දෙයක් කියන්නේ නැහැ. මේ දෙන්න පොලිසියෙන් කියලා දැනගත්තට පස්සේ රාජරත්නම්ගේ අය මෙයාලට ගහන්න යනවා. ඒත් අර්ජුන් ඒ අයට ගහලා රාජරත්නම්ව අල්ල ගන්නවා. ඊට පස්සේ මේ දෙන්න එයාගෙන් මේ ගැන අහලා විස්තර දැනගන්නවා. රාජරත්නම් කියනවා අවුරුදු 6කට කලින් මං කෙරළේට ගියාම මං තමයි ඒ හොක්සයි කම්පැනි එක පවර ගන්න එකට අත්සන් කරේ කියලා. ඒක පවර ගත්ත ගැහෙනු කෙනෙක්. හැබැයි ඒක නා හරියටම මතක නැහැ කියලා කියනවා. ඊට පස්සේ ඉක්බාල් මෙයාට අයිරින්ගේ ෆොටෝ එක පෙන්නනවා. එතකොට එයා අඳුර ගන්නවා කම්පැනි එක ගත්තේ අයිරින් කියලා. මේ අතරේ පොලිස් නිලධාරිනියක් ඉක්බාල්ට කෝල් කරලා කියනවා අවුරුදු 6කට කලින් කෙරළේ වෙච්ච ඇක්සිඩන්ට් කීපයක් විසඳලා නැහැ. ඒ ඇක්සිඩන්ට් වලින් මැරුණු අයගේ විස්තර ඔක්කොම ඉක්බාල්ට මේල් කරා කියලා. ඉතින් මේ දෙන්න එයාලගේ විස්තර බලනවා. එතකොට අර්ජුන් ඒ අතරින් දැකලා හුරු කෙනෙක්ගේ ෆොටෝ එකක් දකිනවා. එයා තමයි මූවී එක පටන් ගද්දිම අපිට පෙන්වන අරුන්ධති කියන කෙනා. අරුන්ධති දැක්කම අර්ජුන්ට මතක් වෙනවා එයාගේ ෆොටෝ එකක් අයගේ අතේ තියෙනවා දැක්කා කියලා. ඊට පස්සේ ඉක්බාල් අර්ජුන් දෙන්න හදන්නේ අරුන්ධති ගැන විස්තර හොයන්න. අයිරින් කම්පැනි එක ගත්තු අවුරුද්දෙමයි අරුන්ධති මැරිලා තියෙන්නේ. ඉතින් මේ දෙන්න අරුන්ධතිගේ විස්තර හොයන්න එයා මරණ කොයිමලේ කියන ප්‍රදේශයට යනවා. එතකොට ඉක්බාල් දැනගන්නවා එදා අරුන්ධතිගේ ඇක්සිඩන්ට් එක වෙච්ච වෙලාවේ දෙමළ තරුණයෙකුත් එතන හිටියා. එයාගේ දුවත් මේ අනතුරෙන් මැරිලා කියලා. ඉතින් ඒ කියන්නේ මුතුමණීගේ තාත්තා ගැන. එයාගේ නම තමයි මුරුගේෂන්. මුරුගේෂන් දැන් ඉන්නේ මෙන්ටල් හොස්පිටල් එක. මුතුමණී නැති වුණ එක නිසා මුරුගේෂන්ට ෂොක් එකට පිස්සු හැදිලා තියෙනවා. ඊට පස්සේ ඉක්බාල් අර්ජුන් දෙන මුරුගේෂන් ඉන්න හොස්පිටල් එකට යනවා. ඉක්බාල් මේ හොස්පිටල් එකේ ඩොක්ටර් කෙනෙක්ගේ මුරුගේෂන්ගේ විස්තර ඇහුවාම ඩොක්ටර් කියනවා මුරුගේෂන්ට කවුරුවත් නැදා කෙනෙක් නැහැ. එයා මෙහාට ගියේදී එයාගේ අතේ තිබ්බ පොඩි බෑග් එකක් විතරයි තියෙන්නේ කියලා. අර්ජුන් ඩොක්ටර්ට කියලා මුරුගේෂන්ගේ බෑග් එක ඉල්ලගෙන ඒක චෙක් කරලා බලනවා. එතකොට එයාලට හම්බ වෙනවා එදා අරුන්ධති මැරෙන කලින් මුරුගේෂන්ට දුන්න එයාගේ ෆෝන් එක. මේ අතරේ ටීවී එකේ නිවුස් එකක් එනවා අරුන්ධතිගේ කාර් එක පහළට වැටුණ කොයිල්මලේ කියන ප්‍රදේශයේ ඉන්න ගෝත්‍රික ජනතාව හම්බ වෙන පිරිසක් යද්දී ඒ ගෝත්‍රිකයන්ට අයත් වෙන්නේ නැති කාන්තාවක් එහෙදි හම්බ වෙලා ඒ කෙනාගේ මතකයෙන් නැති වෙලා තියෙනවා. එයාව හොස්පිටල් එකට ගෙනිච්චට පස්සේ ඒ අවුරුදු 6කට කලින් නැති වුණ අරුන්ධති කියලා පොලිසියෙන් අඳුරගෙන තියෙනවා කියලා නිවුස් වලට යනවා. ඉතින් මේ නිවුස් එක මේ වෙලාවේ කෙනෙක් බලාගෙන ඉන්නවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි අයිරින්. අයිරින්ට මේ නිවුස් එක දැක ගමන්ම ගොඩක් සතුටුයි වගේ පේන්නේ. ඊට පස්සේ අයිරින් බුර්කාවක් ඇඳගෙන විශ්වලාගෙන මේ හොස්පිටල් එක හොයාගෙන යනවා අරුන්ධතිව බලන්න. අයිරින් හොස්පිටල් එකට ගිහිල්ලා අරුන්ධති ඉන්නවා කියපු වාටුවට ගිහින් බලනවා. ඉතින් මෙතන ඇත්තටම ඉන අරුන්ධති නෙවෙයි පොලිස් නිලධාරිනියක්. අර්ජුන් ඉක්බාල් දෙන්නත් මේ වෙලාවේ මෙතනට එනවා. එයාලා බොරු නිවුස් එකක් හදලා අයිරින්ව කොටු කරගන්න තමයි මේ විදිහට කරලා තියෙන්නේ. ඊට පස්සේ ඉක්බාල් අයිරින් කරගෙන ගිහිලා එයාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා මේ ගැන. දැන් අර්ජුන් ඉක්බාල් දෙන්න දන්නවා මේ මිනිමරම ඔක්කොම කරේ අයිරින් කියලා. ඊට පස්සේ ඉක්බාල් අරුන්ධතිගේ ෆෝන් එක පෙන්නලා කියනවා එයා මැරෙන කලින් ෆෝන් නම්බර් 4කින් එයාට ගොඩක් කෝල් ඇවිල්ලා තියෙනවා. ඒ නම්බර් 4 මේ මැරුණු 4 දෙනාගේ නම්බර්ස් කියලා. ඉතින් මේ අරුන්ධති කියන්නේ අයිරින්ගේ අම්මා. අයිරින් අවුරුදු 5 වෙනකම්ම ළමා නිවාසයක ඉඳලා තමයි අරුන්ධති ඇවිල්ලා එයාව එක්කන් ගිහිලා හදාගෙන තියෙන්නේ. ඉතින් ඒ කාලේ අයිරින්ට හොඳම යාළුවෙක් ඉඳලා තියෙනවා මියා කියලා. අයිරින් ළමා නිවාසයෙන් යද්දි මියා ගොඩක් දුක් වෙලා තියෙනවා. අයිරින් ගියාට පස්සේ දවසේ මියා මේ ළමා නිවාසයෙන් අතුරුදහන් වෙලා. එතකොට අයිරින් මෙයාලට කියනවා මෙයා වගේ ගොඩක් ළමයි දවසකට එහෙම අතුරුදහන් වෙනවා. ඒත් ඒ කවුරුවත් ගැන පොලිසියෙන්වත් හොයලා බලන්නේ නැහැ කියලා. ඊළඟට අයිරින් මේ කතාව ඇත්ත ඉක්බාල්ට කියනවා. අයිරින් ළමා නිවාසයෙන් ගියාට පස්සේ එයාට මෙයා ටිකෙන් ටික අමතක වෙලා තියෙනවා.
ඊට අවුරුදු 6කට පස්සේ මෙයා අයරින්ගේ ගෙදර හොයාගෙන රැය වෙලා ඇවිල්ලා. ඉක්බාල් මේ වෙලාවේ කියනවා අයරින්ට ඔයාගේ ෆෝන් එක ට්‍රැක් කරාම මට එක නම්බර් එකක් හම්බ වුණා. ඒ නම්බර් එකෙන් ඔයා කතා කරලා තියෙන්නේ මගේ ගෙදරට. ඒ මගේ ගෙදර ඉන ඇන්ඩ්‍රියාට කියලා. ඒ කියන්නේ මියා කියන්නේ ඇන්ඩ්‍රියාටමයි. එදා ඇන්ඩ්‍රියා අයරින්ගේ ගෙදර ආවම එයාට සිද්ධ වෙච්ච කරදර හැමදේම අයරින්ට කියලා තියෙනවා. ඒ අයරින්ව අරුන්දති ගෙනිච්ච දවසට පස්සේ දවසේ ඇන්ඩ්‍රියා ගිහිලා තියෙනවා අයරින්ව හොයාගෙන. එයා පාරේ යද්දී එයාට එක මිනිස්සෙක් හම්බ වෙනවා. ඒ මිනිස්සයා මියාගෙන් විස්තර ආදි දැනගන්නවා. මෙයා අනාථ ළමෙක්. එයා දැන් එයාගේ යාළුවෙක්ව හොයාගෙන යනවා කියලා. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ අර මේ මිනිස්සයා මියාව යාළුව ළඟට එක්කන් යන්නම් කියලා එයා වාහනයට දාගන්නවා. ඊට පස්සේ මේ මිනිස්සයා මියාව දූෂණය කළා තියෙනවා. ඊළඟට එයා අර මරණු අයට තමයි මියාව විකුණලා තියෙන්නේ. ඒ අයත් මෙයාට ගොඩක් කරදර කළා. මේ ගැන දැනගත්තම අරුන්දතිට ගොඩක් තරහ යනවා. එයා මේ මිනිස්සු ගැන හොයන්න තමයි කෙරළියට එන්නේ. ඒත් ඊට පහවදා අරුන්දති මැරෙලා කියලා අයරින්ට ආරංචි වෙනවා. ඇන්ඩ්‍රියාව ඉස්සෙල්ලම අරන් ගියපු ඒ මනුස්සයා තමයි අරුන්දතිව මරලා තියෙන්නේ. මේ ගැන දැනගත්තම අයරින් වගේම ඇන්ඩ්‍රියා ගොඩක් දුක් වෙලා. ඊට පස්සේ අරුන්දතිය උදව් කරපු ළමා නිවාසයේ හිටපු තවත් 3 දෙනෙක් එකතු වෙලා මෙයාලා ප්ලෑන් කරලා තියෙනවා මෙයා හැමෝම මරලා දාන්න ඕන කියලා. ඊට පස්සේ තමයි මෙයාලා හැමෝම මේකට සම්බන්ධ එක එක්කෙනාව මරන්න අරන් තියෙන්නේ. මේ වෙලාවේ ඇන්ඩ්‍රියාවත් පොලිසියෙන් මෙතනට එක්කන් එනවා. ඇන්ඩ්‍රියා අර්ජුන්ගෙන් සමාව ඉල්ලනවා එයා කරපු දෙයට. මේ වෙලාවේ ඉක්බාල් අර්ජුන්ව එක්කන් මෙතනින් යනවා. අර්ජුන් එයාට කියනවා ඇන්ඩ්‍රියාගේ කිසිම වරදක් නැහැ. එයා කරේ එයාට උන අසාධාරණයට පලි ගත්ත එක විතරයි. එදා එයාට නීතියෙන් පිළිසරණක් නැති වුණත් අද එයාව නීතිය ගැන කියලා අත්අඩංගුවට ගන්නවා. හැබැයි එයා අනාථයෙක් නෙවෙයි. මං එයා හිරෙන් නිදහස් වෙලා එනකන් එයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා කියලා. මේ වෙලාවේ ඉක්බාල් කියනවා නීතියෙන් අත්අඩංගුවට ගත්තු නැති අපරාධකාරයෝ ඕන තරම් ඉන්නවා. මේ ගැන අපි දෙන විතරක් දන්න නිසා මේක මෙහෙමම ගැට ගියපු දෙන් කියලා. ඒ කියන්නේ ඉක්බාල් ඇන්ඩ්‍රියාවේ අයිරින්වන් දෙන්නව අත්අඩංගුවට ගන්නෙ නැහැ. ඒක ඇහුවම අර්ජුන්ට සතුට හිතෙනවා. ඉතින් මෙතනින් තමයි මේ සුපිරිම ෆිල්ම් එක ඉවර වෙන්නේ. ෆිල්ම් එක ලස්සනයි නම් අපේ සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට ලයික් කරලා අපිට සපෝට් කරන්න. එහෙනම් මේ වගේ සුපිරිම මූවි එකකින් ආයෙමත් හම්බ වෙමු.